ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මේ මිය කෙනෙක් මිය ගියපුවාම තුන් මාසයක් ඇතුළත තුන්වෙනි මාස මේ කියන්නේ මාස තුන සම්පූර්ණ වෙනකොට දානීය දෙන්න ගොඩක් අය පුදු වෙලා ඉන්නවා. එතකොට ඒ තුන් මාසය පූර්ණ වෙනකොට දානියක් දුන්නහම එයාගේ යන මාර්ගය ඊළඟ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්ද ඒ පින්කමේ බලයෙන්? දෙවැනි එක අවුරුද්දකදී ඊළඟට දානිය දෙනවා. ඒ දෙකෙන් අවුරුද්ද කියන එක එච්චර බලගතු නැද්ද? ඒ වගේ මොකක් හරි හේතුවක් තියෙනවද කියලා මට දැනගන්න කැමතියි ස්වාමීන් වහන්ස. දැන් මෙහෙමයි, අපි දානයක් දීලා පින්කමක් කරලා පින් අනුමෝදන් කරලා අපිට බෑ එයා හදාගත්ත කර්මය එයා හදාගත්ත කර්ම බීජ වෙනස් කරන්න. තේරුණාද? අපිට මොන තරම් පින් දුන්නත් පින් පැවරුවත් පින් අනුමෝදන් කළත් දැන් එයා හදාගෙන ඉවරයි. එයයි හදාගත්තේ. එයා හදාගත්ත දේ අපිට වෙනස් කරන්න බෑ. හැබැයි දැන් එයා හදාගත්ත දේ යම් ආකාරයකට හොඳ පැත්තට හරවන්න අපිට පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්. අපි හිතමු එයා කොහේ හරි බාලතැනක එයා හදාගත්ත කර්මයක් නිසා එයා දැන් බාලතැනක ඉපදුනා. එයාට බාධක තියෙනවා. මේ බාධක එහෙම නැත්නම් ওই මාස තුනෙන් අපි දවස් හතෙන් දෙන්නේ තාම ඒ පුද්ගලයා ගන්ධබ්බ තත්ත්වයේ ඉන්නවනම්. තේරුණාද? ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාට අපිට පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්. හොඳ අර හදාගත්ත තත්ත්වය වෙනස් කරන්න, ගතිය වෙනස් කරන්න අපිට බෑ. නමුත් ඒ ගතිය තුළ හොඳ තත්ත්වයකට පත් කරන්න පුළුවන්. අපි හිතමු දැන් ඒ පුද්ගලයා යම් ආකාරයකට මනුස්ස ගතියක් හදාගෙන තියෙනවා. ඒ මනුස්ස ගතිය අපිට පුළුවන්කම තියෙනවා හොඳ අම්මා කෙනෙක් ගාවට තල්ලු කරන්න ණය තියෙන. එහෙම නැත්නම් ඒ උපදින අම්මට යහපතක් කරන්න. ඒ වගේ දෙයක් අපිට මේ වගේ පින්කමක් කරලා පින් දීලා පින් පවරලා පොඩි තල්ලුවක් උදව්වක් උපකාරයක් පහසුවක් කරන්න පුළුවන්. ඒ මිසක් අපිට වෙනස් කරන්න බෑ. එයා හදාගත්ත දෙන එයා වපුරගත්ත බීජේ මේක හරියට අපි මොනවා හෝ බීජක් ගේමු වැපුරුවේ මුං ඇටනම් ඒ මුං ඇටවලට අපිට පොඩි පෝර ටිකක් දාලා හොඳට මුං කරලා හදාගන්න ඒ බීජ හදාගන්න ගහසාර කරන්න පුළුවන් වගේ වැඩක් තමයි අපි මේ කරන්නේ. පින්දීම පින් පැවිදීම පින් අනුමෝදන්. නමුත් සත්‍යක්‍රියාව ඊට වැඩිය ටිකක් එහා ගිය බලවත් දෙයක්. මේ පින්කමක් කරලා පින් අනුමෝදන් කරනවට වඩා සත්‍යක්‍රියාව ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හොති. ඒක ඊට වඩා ටිකක් බලවත් ගැඹුරුයි. ඒක යහපතක් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ පින්කමක් කරනවටත් සත්‍යක්‍රියාවක් කරනවටත් වඩා යහපත් ඔබ මනුස්සයෙක් ඇටියට ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ ඔබේ සිත සමුදය නිරෝධ කර ගැනීමෙන් එහෙම නැත්නම් කුසලස්ස උපසම්පදා කර ගැනීමෙන් සචිත්ත පරියෝධපනං තත්වය තේරුම් අරගෙන අනුගමනය කළොත් ඔබට හොඳ තැනක් ලබා ගන්නත් පුළුවන්, ඔබට නිවනට පත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා දැන් හත් දවසේ දාන දෙන එක, තුන් මාසේ දාන දෙන එක, අවුරුද්ද දාන දෙන එක හොඳයි. ඒක යහපත් නරක වැඩක් නෙමෙයි. ඒක ගියටවත් ඒකෙන් යහපතක් වෙනවා. දෙපැත්තටම දෙපැත්තටම යහපතක් වෙන ආකාරයට ඒ පින්කම කරලා පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, කුසලයක් බවට පත් වෙන ආකාරයට ඔබ ඒක කරන්න ඕන කරන පුද්ගලයා. දැන් අපි හිතමුකෝ අම්මා හරි තාත්තා හරි සම්පූර්ණ හරි භාර්යාව හරි මැරුණාම ඉතුරු වෙන එක්කෙනා නෙමේ පින්කම කරන්නේ. එතකොට පින්කම කරන එක්කෙනා මේ පින් දෙන්නේ පින් පවරන්නේ පින් අනුමෝදන් කරන්නේ එකම පරමාර්ථය ඒකායන පරමාර්ථය අර මැරිච්ච අම්මට හෝ තාත්තට හෝ සම්පූර්ණයට යහපතක් කිරීමේ චේතනාව විතරක් නම් බැරදී. මොකද්ද චේතනාව වියෙත් පළවෙනි තමන්ට අර ඥාතිවරයත් එක්ක තියෙන බැඳීම සම්බන්ධතාවයෙන් ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වීමයි පළවෙනි චේතනාව. තේරුණාද? යුතුකමක් වගකීමක් ඉටු කිරීමයි ඥාති ධර්මයක් සම්පූර්ණ කිරීමයි තිරෝකොඩ සූත්‍රය ඇසීට තිබෙන්. එතකොට අපි
හත්දවස දාන දෙන්නේ, තුන්මාස දාන දෙන්නේ, අවුරුද්ධ දාන දෙන්නේ. අද සම්මතයෙන් පන්සල් සංස්ථාව කියන්නේ මොකක්ද? අර ඥාතිවරයට යමක් උදව්වක් උපකාරයක් කිරීම. ඒක නෙමේ පළවෙනි චේතනාව. එනම් මොකක්ද? මේ සංසාර ගැන දෙනුවේ, මේ සංසාර සම්බන්ධතාවෙන් අපි ඒ පුද්ගලයාට තියෙන බැඳීමෙන් ණය ගැන දෙනුවෙන් අපි මිදී නිදහස් වීම, යුතුකමක් වගකීමක් ඉටු කිරීම, ඥාති ධර්මයක් ඉටු කිරීම පළවෙනි එක. ඒක ඉටු කරලා අපි ණයෙන් මිදී නිදහස් වෙලා ඒ පුද්ගලයාටත් පින් අනුමෝදන් කළ පින් දීලා ඒ පුද්ගලයාටත් පොඩි තල්ලුවක් දෙනවා මේ යහපත් තැනකට, යහපත් මාර්ගයට එන්න. ඒ සත්‍ය ක්‍රියාව ආශීර්වාදයේ උපකාර. හොඳ, එහෙනම් තව ප්‍රශ්නයක් තියෙනවනම් ඒකත් අහන්න.